අපි දන්නවා මේක මාධ්‍යයට කිව්වා කලිනුත් සමහර තැන්වලදී. නමුත් ඒකට හේතුවක් හරියට හැදිලා තිබ්බේ නැහැ. දැන් ඉතින් මේ අලුත් ආරංචියත් එක්ක අපිට අහන්න තියෙන 1980 සංවිධායකවරයෙක් හැටියට තමන්ගේ දේශපාලනේ පටන් ගත්ත පොළොන්නරුවේ ගොවි පුතෙක් වෙච්ච සිරිසේන මහතා, එතුමා සම්බන්ධව, රාජපක්ෂ මහත්තයා සම්බන්ධව, සහුගේ පවුලේ අය ගැන බිල්ඩින් පේනකොට මේ කාර්යයගේ, මේ හොස්පිටල් කාර්යයගේ, අරක මෙයාගේ කිව්වට අද වෙනකොට දන්නවා එතුමට පොළඹ ඉඳවත් තැනක් නැහැ. හැබැයි අපිට අහන්න තියෙන මේ පොළොන්නරුවේ දුප්පත් ගොවි පුතා, නැත්නම් දුප්පත් ගොවි පරපුර තමයි අද ලංකාවේ තාම දැවැන්ත ඒකාධිකාරියක් හැටියට පවත්වාගෙන යන ව්‍යාපාර බහුතරයක අයිතිකරුවා. අපිට අහන්න අයිතියක් තියෙනවා. අර මොනවද එලි කරනවා කිව්වා එතුමා. අනේ ජනාධිපතිතුමනි, මේවත් එලි කරන්න. එකක් තමයි මේ ඇතුමල් පිටියේ තියෙන සහල් ලේද ඒකාධිකාරය, ඒ පොළොන්නරුවේ ගොවි පරපුරට කොහොමද ලැබුණේ? මේ ලංකා පුරා ව්‍යාප්ත වෙලා තියෙන ඒ සහල් මාෆියාව නමින් හඳුන අරලිය සහල් ව්‍යාපාරය කොහොමද මෙතරම් විශාල ව්‍යාපාරයක් බවට පත් වුණේ? කාමර 104කින් තියෙන පොළොන්නරුව රැවුතාවුල්ලේ අරලිය හෝටලය, සුඛෝපභෝගී හෝටලය, මේ දුප්පත් ගොවි පරපුරට මේවා උපතින් තිබුණාද? මේ හෝටල් කොහොමද ඒ පරපුරේ ව්‍යාපාර බවට පත් වුනේ? ඊට අමතරව නුවරඑළිය තියෙනවා ග්‍රීන් හිල්ස් කියලා සංචාරක හෝටලයක්, කාමර 108යි, සුඛෝපභෝගී හෝටලයක්. ඒවත් මේ දුප්පත් ගොවි පරපුර උපතින් ගෙනාපු ව්‍යාපාරද කියලා අපිට හෙළි කරන්න. ඊට අමතරව අපි දන්නවා අරලිය දේපල වෙළඳාම් නමින් ලංකාවේ දැඩි ලෙස අනිත් දේපල වෙළඳාම් සමාගම්වලට බලපෑම් කරමින් ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ඉඩම් මිලදීගෙන විකුණන අරලිය දේපල වෙළඳාමුත් ඒ දුප්පත් ගොවි පුතා උපතින් ගෙනාපු ව්‍යාපාරයක්ද කියලා අපිට හෙළි කරන්න, අර මොනවාදෝ හෙළි කරන අතරතුර. ඊට අමතරව තියෙනවා අරලිය කන්ස්ට්‍රක්ෂන්, කළුගල් පාරවල් වලට දාන්නේ, ඒ ව්‍යාපාරයත් දුප්පත් ගොවි පවුලට උපතින් තිබුණාද කියලා අපිට අහන්නට වෙනවා. ඒවත් එලි කරන්න අරවා එලි කරනකොට. ඊට අමතරව වැලි සම්බන්ධ වැලි ඒකාධිකාරය අයිතිකාරයත් සිරිසේන පවුලෙමයි. ඒ ව්‍යාපාරයත් ඒ දුප්පත් ගොවි පුතුන් උපතින් ගෙනාව ව්‍යාපාරයක්ද කියලා අපිට පොඩ්ඩක් එලි කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඊට අමතරව අරලිය වැලි සැපයුම්කරු, ඒකත් දුප්පත් ගොවි පුතාලාගේ පවුලේ ව්‍යාපාරයක් උපතින් ගෙනාව කියලා එලි කරන්න. ඊට අමතරව අපි දකිනවා දහම් සිරිසේන තරුණයා දාඩිය මහන්සිය හම්බ කරපු ධනයත් එක්ක වාහන අරගෙන ඔහුත් ව්‍යාපාර කරනවා. චතුරිකා සිරිසේන දුව එතුමියත් ව්‍යාපාරයක් කරනවා. ඒවත් ඒ දුප්පත් ගොවි පරපුරේ දේවල්ද. ඊට අමතරව කොළඹ නගරය දන්නවා මේ රාත්‍රී සමාජ ශාලාව, කැසිනෝ අහල් සහ මේ කොළඹ නොනිදන නගරයේ දැවැන්තයෙක් වෙච්ච එතුමගේ සහෝදරයා, මේ සෙල්ලන් ටික දාන්නෙත් දවසකට රාත්‍රියකට ලක්ෂ ගණන් විනාශ කරලා දාන්නෙත් ඒ උපතින් ගෙනාපු දුප්පත් ගොවි පරපුරේ මුදල්ද කියලා දැනගන්න අපිට ඕනේ. ඒකත් එලි කරන්න කියලා අපි එතුමාට කියනවා. එහෙම කියන්නට එක හේතුවක් තමයි අපි දන්නවා රටේ නායකයන්ට මිනිස්සු ආදරයට විවිධ නම් පටබදිනවා. ප්‍රේමදාස මහතෙර ප්‍රේමේ කිව්වා, ජයන්කි ඩිකී කිව්වා, චන්ද්‍රිකා නෝනාට සැටලයිට් කිව්වා නේද, මහින්ද රාජපක්ෂ මහතෙර මරා කිව්වා, සිරිසේන මහතෙර සිරා කිව්වා. කමක් නැහැ, ඒක වරදක් නැහැ. හැබැයි සයිබර් අවකාශයේ අවදියේ සිරා සිරා කිය කිය හිටපු සයිබර් අවකාශයේ දැන් ඔබතුමාට හොරා හොරා කියනවා. ඒ නිසා අපි කියනවා රටක නායකයෙක්ට සිරා සිරා කියනකොට සතුට වගේම හොරා හොරා කියනකොට අපිට ටිකක් බයක් දැනෙනවා රට ගැන. ඒ නිසා අපිත් පත්තරෙන් තමයි දැක්කේ ඔබතුමා හොරා කියලා අහගත්ත එක. නිසා අපිට ඒක පොඩ්ඩක් නිවැරදි කරලා දෙන්න රටේ නායකයා හැටියට කියලා කියන්න වෙනවා. ඊට අමතරව අර ඇමතිතුමා කිව්වා වගේ ඇමතිතුමනි නීතිපතිට කියන්න ඇත්තේ සමහර විට මේ මගේ රටේ, ඔබේ රටේ, අපේ රටේ තීන්දුව తీරන ඇමරිකාවට, ඉන්දියාවට, එහෙම නැත්නම් වෙනත් රටවල් වලට ඕන විදිහට හුරු කළා ගන්න අලුත් ජනාධිපතිතුමා, එතුමා හිතනවද දන්නේ වෙන රටවල් වලත් නීතිපති මෙහෙන් කිව්වහම තමන්ගේ දේවල් වෙනස් කරයි කියලා. ඒ නිසා මට අවසාන වශයෙන් අහන්න තියෙන්නේ සිරා සිරා කියපු ඔබ හොරා හොරා කියලා අහගන්න එක දැන් නවත්තන්න කාලය ඇවිල්ලා තිනවා. ඒවට උත්තර බඳින්න කියලායි ඉල්ලීම් කරන්නේ.